සමාජමාධ්‍යවල යම් ආකාරක වැරදි ප්‍රවෘත්තියක් ප්‍රචාරය වෙනවා විශේෂයෙන් වටරක බන්ධනාගාරයේ රඳවලා සිටින රැඳවියන් උද්ඝෝෂණයකට ප්‍රහාරයක් එල්ල කිරීමට රැගෙන ගිය බවට මෙය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් විශේෂයෙන් කියන්න ඕනේ වටරක බන්ධනාගාරයේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබා දීලා ඒගොල්ලෝ විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම ආයතන වෙත ඒගොල්ලෝ වැඩට යනවා උදේ ගිහිල්ලා ඒගොල්ලෝ හවස බන්ධනාගාරයට නැවත ඇතුළත් කරනවා මේ සඳහා ඔවුන්ට ගෙවීමක් ලැබෙනවා මේක පුනරුත්ථාපන ක්‍රියාවලිය එක් ක්‍රමවේදයක් ලෙස යහපත් ලෙස සහ ආර්ථික ශක්තියක් සහිත රැඳවියන් සමාජගත කිරීමේ අරමුණු පෙරදරි කරගෙන තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ මෙහිදී වටරක බන්ධනාගාරයෙන් පෞද්ගලික ආයතන තුනක් වෙත විශේෂයෙන්ම කොල්ලුපිටියේ ශ්‍රී ලංකා ආයතනයට රැඳවියන් 30කුත් ඒ වගේම රාජගිරියේ අයිකොනික් කියන ආයතනයට රැඳවියන් 105 දෙනෙකුත් ඒ වගේම බත්තරමුල්ල මාග ආයතනයට රැඳවියන් 46 දෙනෙකුත් රැගෙන ගිහිල්ලා තියෙනවා දෛනික වැඩ කටයුතු සිද්ධ කරන්න රටේ දහවල් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම සමග මේ රැඳවියන් නැවත බන්ධනාගාරයට රැගෙන යාමට කටයුතු කරලා තියෙනවා බන්ධනාගාර නිලධාරීන් භාරයේ තමයි මේ රැඳවියන් ඉන්නේ ඒගොල්ලෝ රැගෙන යනකොට තලාහේන ප්‍රදේශයේදී පිරිසක් බන්ධනාගාර බස්වලට පහර දීලා තියෙනවා මේ අවස්ථාවේදී රැඳවියන් ප්‍රකාශ කරලා තියෙනවා බන්ධනාගාරයේ රැඳවියන් කියලා නමුත් මේ රැඳවියන් බවට තහවුරු කරගන්න මං හිතන්නේ මේ පිරිසට කොමාංචු ඒ වගේම කෝ කියලා අහලා තියෙනවා නමුත් ඇත්තටම මෙම රැඳවියන් අපි බන්ධනාගාරයෙන් පිටත සේවය යොදන හන්ද අපි මාංචු පාවිච්චි කිරීමක් සිදු කරන්නේ නැහැ ඉතින් අපි ඒ රැඳවියන් මෙම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මේ රැඳවියන් තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා ඒගොල්ලෝ බස් රථවලින් බැහැලා හතර අතේ දුවලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ නැවත අත්අඩංගුවට පත් වෙලා තියෙනවා 123 දෙනෙක්. මේ ආකාරයෙන් රැඳවියන් 181 දෙනෙක් අපි සේවය යොදවලා තිබ්බා. බස් රථවලින් රැගෙන ගොස් තිබුණා. මෙම ව්‍යාපෘතිය හඳුන්වනු ලබන්නේ බන්ධනාගාරයේ වැඩසහන යටතේ රැඳවියන් යොමු කිරීම කියලා විශේෂයෙන් අපි ආයතන ගණනාවකට දෛනිකව රැඳවියන් වැඩසහන ක්‍රමය යටතේ සේවය යොදවන රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට මේක දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ව්‍යාපෘතියක්. ඒ වගේම මම දැක්ක සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා මේ බන්ධනාගාර බස් රථවල නෙමෙයි මෙම රැඳවියන් රැගෙන ගොස් තිබුණේ කියලා. මෙම රැඳවියන් ඇත්තටම රැගෙන යන්නේ අපි රජයට වියදමක් දැරීමට අපි බරක් වෙන්නේ නැහැ. ඒ අදාළ සමාගම් විසින් තමයි ඒ බස් රථ යොදවලා ඒ රැඳවියන් දෛනිකව ඒ වැඩ අංශවලට අරගෙන යන්නේ. ඉතින් ඒක නිසා අපි මේ රැඳවියෝ සම්බන්ධයෙන් විශේෂයෙන් මේ වෙනකොට 58 දෙනෙක් රැඳවියෝ මේ ප්‍රදේශයේ ඉන්නවා. ඇතැම් අවස්ථාවල පන්සල්වල ඉන්න බවට අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේ රැඳවියෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට හිංසා කරන්න එපා. මොකද මේගොල්ලෝ ඉතාමත් හොඳින් පුනරුත්ථාපන වුණ රැඳවියන්. ඒගොල්ලෝ නැවත බන්ධනාගාරයට බාර දෙන්න කටයුතු කරන්න කියලා මම මාජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම එහෙම නැත්නම් අදාළ තියෙන ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දීලා ඒගොල්ලෝ නැවත අපේ බාරයට පත් කරන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.